signature makemai jayagamu sri lanka juli 5 saha 6 hakmana dani abe vikrama kridaanganeedi queen 14 for unforgettable memories through the power of music මම නීතිච නලින් සමරකෝන් සත්‍යවාදී ජාතික පෙරමුණ අධ්‍යාපන නොකළ දේශපාලන පක්ෂේ නායකයා. අපි අද දිනේදී බලාපොරොත්තු වන විශේෂයෙන්ම අපි දන්නවා 2024 හත්වැනි මාසේ දෙවැනි දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරා. ඒ යටතේ ඔවුන් සඳහන් කරා පළාත් පාලන මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ යටතේ නිලධාරීන් පත්කිරීම ඒ වගේම විශේෂයෙන්ම මේ පහුගිය මැතිවර පළාත්පාලන මැතිවරණයේ අපේක්ෂකයන්ගේ යොදාගෙන ඒ කරන දේශපාලන කාර්යයන් වළක්වන්න කියන කාරණය කියලා ප්‍රකාශයන් නිකුත් කළා තිබ්බා. අපි අද විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණ නීතිය බලාත්මක නම් මේ වෙලාවේ විශේෂ කාර්යයක් මැතිවරණ කොමිසමට තියෙනවා. ඒ කාරණේ තමයි විශේෂම කාරණේ තමයි මේ වෙලාවේ එක්තරා පැත්තක වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තකින් මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි දන්නවා සමහර අපේක්ෂකයෝ තමන්ගේ දේශපාලන පක්ෂවල ලාංඡන ප්‍රදර්ශනය කරගනි පාසල් වලට ගිහිල්ලා එහෙම නැත්නම් තැන් තැන් වලට ගිහිල්ලා බඩු බෙදෙනවා. ඒත් එක්කම අපි තව තැන් වල දකිනවා මේ රටේ මැතිවර නීතිය ක්‍රියාත්මක වෙනනම් කල යුතු ඔකළු දේවල් මැතිවර කොමිසමුත් කරන අපි දේවල් දැක්කා. අපි දැක්ක පළාත් පාලන මේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්න එපා කියන ගමන් අනිත් පැත්තට පළාත් පාලන අපේක්ෂකයෙක් වෙච්ච මුජිබීර් රෞමාන් මන්ත්‍රීතුමා මේ වෙද්දි පාර්ලිමේන්තුවට පත් කරා. ඒ පත් කිරීමත් කරේ මැතිවර කොමිසමයි. ඉතින් අපි මැතිවර කොමිසම අද විශේෂ ඉල්ලීමක් කරන්න ආවේ ලිපියක් බාර දීලා අපේ පක්ෂයේ විදියට කණ්ඩායම විදියට මේ රටේ සමස්ත ජනතාවගේ සාමාන්‍ය ජීවිතය උන කරන දේවල් මේ කරන්න දෙන්න එපා කියන කාරණේ මේකත් එක්ක අපි දන්නවා මේ වෙද්දි සමහර නාලිකා තමන්ගේ මේ දේශපාලන වැඩසටහන් වල තියෙන ගාස්තු පවා වැඩි කරගෙන තියෙනවා මේ වෙලාවේදී ඉදිරි දැන්වීම් වලදී සාධාරණ මැතිවරණයක් පවත්වන්න නම් ඒවා කරන්නත් බෑ. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් ගැළපෙන මාධ්‍ය නිවේදනයක් විශේෂ නිවේදනයක් නිකුත් කරන්න කියන ඉල්ලීම තමයි අපි අද දවසේදී කරේ. දැන් මේ දැන් කියන්නේ ඔබතුමාලා කියන්නේ මේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක නම් සිදු නොකළ යුතු දේවල් රාශියක් තියෙනවා. යතනින් වැඩ වර්ජන කරන්න බෑ. කට්ටිය එකතුලා මේ රටේ විශේෂ සමහර කණ්ඩායම් දේශපාලන පක්ෂයක අපේක්ෂකින් ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඒ වගේ දේවල් කරන්නත් බෑ. ඒ දේවල් සම්බන්ධයෙන්ම සැලකිලිමත් වෙන්න කියන කාරණය අපි ඉල්ලන්නේ. රටේ අපි දන්නවා කවුරුත් මේ ලාවේ දන්න දෙයක් තමයි මේ මැතිවරණේ එක්තරා විදිහකට දැන් පළාත් පාලන මාධ්‍ය මැතිවරණේ මරණ මැතිවරණයක් වෙලා තියෙනවා. අපේක්ෂකයන් අනාථ වෙලා තියෙනවා, ජනතාවත් අනාථ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සුදුසු නිවේදන නිකුත් කරන්න, චක්‍රලේඛ නිකුත් කරන්න කියන ඉල්ලීම තමයි අපේ දවසේ කරන්නේ. කොහොමද සර්? ඒ කියන්නේ මේ පළාත් පාලන නියෝජිතයන් පත් කිරීම ගැනද ඔය කියන්නේ? එක්තරා විදිහකට දැන් මේ නිවේදනයත් එක්ක කියලා තිබ්බා පළාත් පාලන නියෝජිතයන් ප්‍රවර්ධනය කිරීමේ කාර්යය කරන්න එපා කියලා. දැන් මේ වෙද්දි පළාත් පාලන නියෝජිත ප්‍රවර්ධනය කිරීමක් තමයි අපි කියන්නේ. ඒතර මුජිබීර් රහමාන් මන්ත්‍රීපා පාර්ලිමේන්තුවට පත් කිරීමත් ඒ වගේම මැතිවරණ කොමිසමෙන්ම කරපු පත් කිරීමක් ඒක ඇසට් කිරීම කරේ මැතිවරණ කොමිසම. ඉතින් ඒ සම්බන්ධයෙන් මුල් සැලකිලිමත් වෙන්න කියන කාරණේ තමයි අපි ඉල්ලා සිටින්නේ. දැන් මේ පැමිණිල්ල කරපු එකේ පැමිණිල්ල නෙවෙයි අපි ඉල්ලීමක් කරේ පක්ෂයක් විදිහට. දෙදා 2024 පස්වැනි මාසේ 7 වෙනිදා මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරා. ඒ නිවේදනය මගින් අපේක්ෂකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය කරන කාර්යයන් කරන්න එපා කිව්වා. වර්තමානයේ විතරත් 2023 ඒ ගහපු චක්‍රලේඛය මත
ඒ මැති පලාත්පාලන මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි කියලා. අපි කියන්නේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක නම් ඒ මැතිවරණ නීතිය සමස්ත නීති ටික ක්‍රියාත්මක කරන්න රටේ වැඩවර්ජන කරන්න දෙන්න එපා. ඒ වගේම පත්කිරීම කිරීම සියලුම කාර්යයන් සම්බන්ධයෙන් සලකලා බලන්න. ඒ වගේම අර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කරන්දි ඒගොල්ලෝ බලන්න පළාත්පාලන නියෝජිතයෝද කියන කාරණේ. ඒ සම්බන්ධ තමයි ලිපියක් බාර දුන්නේ. දැන් ආණ්ඩුකාරවරුන්ටත් මේක බලංගුද? සියලු දෙනාටම බලන්න බලංගුයි. අපි කියන්නේ සියලු දෙනා සම්බන්ධයෙන් මේ හරි විදිහට කටයුතු කරන්න කියලා සාධාරණ නීතිය. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් බුදුබර රෞමාන් මහත්තයා පත් කිරීමත් වැරදි කියන එකද ඔය කියන්නේ? පැහැදිලිවම. මැතිවරණ නීතිය anu කිසිම අපේක්ෂකී ප්‍රවර්ධනය කරන්න බෑ. දැන් ඒකට පත් කිරීමක් කියන කාරණේ අපි ඒක දකින පක්ෂයක් විදියට. කිසිදු ඔහු තාමත් අපේක්ෂකේ. ඔහු ඉල්ලාසලා නැහැ මේ සම්බන්ධයෙන්. ඒ සියලු තැනත් යන සාධාරණ කටයුතු කිරීම ඉල්ලම් කරන කියන කාරණේ තමයි අපි කරන්නේ මේ වෙලාවේ.